නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි මැදින්පුර පසළොස්වක පොහොය දිනේදී මේ පින්වතුන් තමන්ගේ නිවෙස්වල ඉඳලා ඒ වගේම ටික දෙනෙකුට රැස් වෙන්න පුළුවන් ස්ථානවල ඉඳලා විමුක්ති අරණ උදකලා භාවනා මධ්‍යස්ථානය මගින් පවත්වන ඒ පොහොය වැඩසටහනට සහභාගී වෙලා ඉන්නේ වෙනදා වගේම අද මේ වෙලාවෙත් ධර්ම දේශනයකට සවන් දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පෝය වැඩසටහන වෙනුවෙන් ඊට පෙර චූල වේදල්ල සූත්‍රයේ ධර්ම කරුණු පැහැදිලි කරගෙන ආවා. ඉන්පසුව මහා වේදල්ල සූත්‍රයේ තියෙන ධර්ම කාරණා තමයි ගිය පෝය දවසේ කතා කරේ. මේ මහා වේදාවල සූත්‍රයේදී මහා කොට්ටික මහරහතන් වහන්සේ විසින් අසන ප්‍රශ්නවලට මහා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දෙන පිළිතුරු තමයි අන්තර්ගත වෙන්නේ. මේ ප්‍රශ්න මාලාව තුළ දකින්න තියෙන විශේෂ ලක්ෂණය තමයි ප්‍රශ්නේ අහන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ප්‍රශ්න වලට උත්තර දෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්. නිකම්ම රහතන් වහන්සේලා නෙවෙයි මේ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේ වැඩ සිටිය බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳ පරිණත භාවයකින් යුක්ත ශ්‍රාවකයන් වහන්සේලා. මේ ප්‍රශ්න අහන්නේ ඇත්තටම කොට්ටික මහරහතන් වහන්සේට කවදාවත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. සරියුත් හාමුදුරන් වහන්සේට ඒ පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ එදා වැඩ සිටිය අනිකුත් ශ්‍රාවක සංඝයා වහන්සේලා ඇති කරගෙන තියෙන මතවාද, වැරදි මත, ධර්මයේ පිළිබඳ විකෘති අදහස් ඉවත් කර දීමට හා අනාගතයේ පහළ වෙන ගිහි පැවිදි ශ්‍රාවකයන්ට ධර්මයේ සම්බන්ධව ඇති වෙන ගැටලු निराකරණය කරලා දෙන්නයි. ඒකේ රහතන් වහන්සේලාගේ ශාසනික යුතුයකම. දැන් ඒක නිසාවෙන් මේ අනිකුත් ධර්මදේශනාවලට වෙනස් ආකාරයකින් මේ වේදල්ල සූත්‍ර ශ්‍රාවකයා අධ්‍යයනය කළ යුතුයි, තේරුම් ගත යුතුයි. දැන් අපි මහවේදල්ල සූත්‍රයේ මුල් ප්‍රශ්න දෙක මීට පෙර දේශනාවේදී සාකච්ඡා කරා. ඒ කොට්ටික මහරහතන් වහන්සේ විමසන්නේ මේ ශාසනයේ පළවෙනි ප්‍රශ්නේ විදිහට විමසන්නේ දුප්පඤ්ඤ නැන ප්‍රඥාවෙන් තොර වූ කියන එකට අර්ථය. දෙවෙනි ප්‍රශ්නේ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන එකට අර්ථය. මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු දෙන්නේ සරියුත් හාමුදුරන් වහන්සේ. ශාසනයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දුප්පඤ්ඤ කියන එක නැත්නම් මෝඩකම කියන එක හඳුන්වන්නේ චතුරාර්ය සත්‍යය නොදන්නාකම තියද එතන මෝඩකම. චතුරාර්ය සත්‍යය නොදන්නාකම මෝඩකමයි. ප්‍රඥාවන්තකම කියන්නේ එහෙමනම් චතුරාර්ය සත්‍යය දන්නාකම. දැන් ඔයකට තමයි මුලින්ම පැහැදිලි කරේ. මේ ප්‍රශ්න අහන රටාව දිහා බැලුවම මහා ගැඹුරු වෙන ඒ වගේම හුඟක් දෙනකොට ධර්මයේ පැටලෙන තැන් ලියා දෙමීමට තමයි මේ ප්‍රශ්නවල නිර්මාණය වෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ අහන්නේ
බොහොම සරලව මුල්ම ප්‍රශ්න ටික ඒ සරල භාවයේ ටිකෙන් ටික ඉස්සරහට ගෙනියනවා සංකීර්ණ භාවයට. දැන් අද අපිට සාකච්ඡා කරන්න දැනගන්න වෙන්නේ මේ තුන්වෙනි ප්‍රශ්නේ. මහා කොට්ටික මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරන්ගෙන් අහනවා මේ විඥානය කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා වචනය විඥානය. මේ විඥානය කියන්නේ කුමකටද? විඥානය කියලා ධර්මයේ කියන්නේ කුමකටද? මේක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. මේක වැදගත් ප්‍රශ්නයක්. එතකොට විඥානය කියලා අපි බණ පොත්වල කියවනකොට අහනවා, බණට අහනවා, බුදුහාමුදුරන්ගේ ධර්මයේ උගාවක් තැනක මේ විඥානය කියනවා. එතකොට මේ විඥානය කියන වචනය අර්ථවත් වෙන්න ඕනේ මහා කොට්ටික මහරහතන් වහන්සේ අහන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ විඥානය කියන්නේ කුමක්ද? දැන් මේ විඥානය කියන වචනය සිංහල වචනයක් විදිහට අද භාවිතා කරනවා. නමුත් සිංහල වචනයක් නෙවෙයි මේක, පාලි වචනයක්. ඒක පාලි භාෂාවේ වචනයක්. ඒ වුණාට ඒක සමාන කරගෙන තියෙනවා අපි සිංහල භාෂාවටත් ඒ විදිහටම භාවිතා කරනවා. දැන් බණ අහනකොට වෙන්න පුළුවන්, බණපතක් කියවනකොට වෙන්න පුළුවන්, සූත්‍රයක් අධ්‍යයනය කරනකොට වෙන්න පුළුවන්. හැම තැනකදීම අපිට මෙන්න මේ වගේ විඤ්ඤාණ හම්බ වෙනවා. චක්කු විඤ්ඤාණි, සෝත විඤ්ඤාණි, ගාන විඤ්ඤාණි, ජීවහා විඤ්ඤාණි, කාය විඤ්ඤාණි, මන විඤ්ඤාණි, මනෝ විඤ්ඤාණි. මේ අපිට හුඟා පුරුදු විඤ්ඤාණ කියන වචනය. දැන් මේ විඤ්ඤාණය කිව්වට අපි දන්නේ දැන් ඇහැද චක්කු විඤ්ඤාණි. ඇහැ චක්කු විඤ්ඤාණය කියන අර්ථයට ඇහැද අයිති, කනද අයිති, ඔය වගේ ගැටලු තියෙනවා. ඒක හින්දා මේ ඇහැගේ පිළිබඳ විස්තර කරන දැන් සෞඛ්‍ය ශාරීරික විද්‍යාව අනුවත් ඇහැ විස්තර වෙනවා. ඇහි ක්‍රියාකාරීත්වයත් විස්තර වෙනවා. වෛද්‍ය විද්‍යාව අනුවත් විස්තර වෙනවා. භූත විද්‍යාව අනුවත් ඇහි ක්‍රියාකාරීත්වය විස්තර වෙනවා. එතකොට භූත විද්‍යාවලත් විඥානය කියලා වචනය භාවිත කරනවා. එතකොට මේ හැමතැනදීම භාවිත කරන විඥානයට කියන අර්ථයට වැඩිය අපි ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ධර්මීය විඥානය කියන්නේ මොකක්ද? දැන් මේ පිළිබඳව හරිම උත්තරේ හොයනවනම්, හරිම අර්ථ දැක්වීම හොයනවනම් අපිට වැදගත්ම සූත්‍රයක් තමයි සරියුත් හාමුදුරුවෝ දෙන පිළිතුර. මේ විජානාති විජානාති කියන්නේ ජානාති කියන්නේ දන්නවා කියන එක. ප්‍රඥාව කියන එක දන්නවා කියන එක. ජානාති ජානාති කියලා විස්තර කරේ. ප්‍රඥාව කියන්නේ දැන ගැනීමක්. හැබැයි ශාසනයේ දැන ගැනීම කියලා නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රඥාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැන ගැනීම, අවබෝධ කර ගැනීම. ඒ ජානාති මෙතන සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මේ විඥානය කියන්නේ විජානාති විජානාති කෝ අවසෝ තස්මා විඥානාති උච්චති. විජානාති ගුණේ තියෙන විජානාති ගුණේ තියෙන එකට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ විඥානය කියන්නේ විජානාති. එතකොට ජානාති කියන්නේ දන්නවා. විජානාති කියන්නේ එතකොට සරල සිංහලට ගත්තොත් විශේෂයෙන් දැනගන්නවා කියන එක. මේ ත්‍රිපිටකයේ වාත් තැන්වල පරිවර්තන තියෙන සිංහල වලට එහිමයි. විශේෂයෙන් දැනගන්න. හැබැයි මොනවද දැනගන්නේ? මේක වැදගත්. මෙන්න මේ නිකම්ම සරියුත් හාමුදුරුව විජානාති විජානාති කියලා උත්තරේ දෙන්නේ. විශේෂයෙන් දැන ගැනීමට තමයි විඥානය කියන්නේ. ඒතර චක්කු විඥානය කියන්නේ එහෙම එකක්. සෝත විඥානය කියන්නේ එහෙම එකක්. එහෙම නැතුව මේ මස් ඇටලේ ගොඩකට කියන නමක් නෙවෙයි. මේ කෘත්‍යයක් තියෙනවා.
ඒ කෘත්‍ය මොකද්ද විජානාති. විජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්න. මොකද්ද විශේෂයෙන් දැනගන්නේ? ඔන්න ඔකත් උත්තරේට දීලා තිනවා. මොකද මේ උත්තර රහතන් වහන්සේලාගේ. භාගයක් ලැබෙන උත්තර නෙවෙයි මේ. පූර්ණ උත්තරේ තියෙනවා. මොනවා ගැන නොදැනීම දැන ගැනීමද නොදැනීම නෙමෙයි දැන ගැනීමද විඥානාති කියන්නේ නැතනම් විඥානය කියන්නේ වර්ග තුනක් ගැන දැන ගැනීම විඥානාති විශේෂයෙන් දැනගන්න ඕනේ තුනයි එන්නේක එන්නේ තුන තුන් වර්ගයේ දැන ගැනීමට කියන ධර්මයේ විඥානය කියලා මොකක්ද ඒ තුන කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා සුඛං තිපි විඥාන දුක්ඛං තිපි විඤ්ඤාති අදුක්ඛම සුඛං ති විඤ්ඤාති එහෙනම් සුඛ වේදනාව දුක්ඛ වේදනාව ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාව මෙන්න මේ තුنين එකක් හෝ විශේෂයෙන් දැනගන්න එක විඥානයේ කෘත්‍යය දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් භෞතික විද්‍යාවෙන් විඥානය කියන එක භාවිත කරන්න පුළුවන් එක විදියකට. ඒක මේ බුදුහාමරගේ ධර්මයට අදාළ නැහැ. ඒක ඒ භෞතික විද්‍යාඥය හදපු අර්ථකථනයක්. මනෝ විද්‍යාවෙන් හදපු විඥානය කියලා වචනයක් තියෙන්න පුළුවන් අපිට ඉගෙන ගන්න. පොත්පත්වල තියෙන්න පුළුවන්, රාත්‍රයක් තියෙන්න පුළුවන්. ඒක අපිට අදාළත් නැහැ. මොකද ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙවෙයිනේ. මනෝ ආයිද්‍යවරු හදපු එක. ඒ වගේම මේ විඥානය කියන එක ජීව විද්‍යාවෙන් හදලා තියෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරු හදපු වචනයක් නෙවෙයි. එතකොට ඒ විඥානය ජීව විද්‍යාඥයන් හදපු එක. ඒකින්ද තමරමන් දන්නේ විඥානය කවදාවත් බුදුහාමුදුරන්ට අදාළ නැහැ. ධර්මයට අදාළ නැහැ. දැන් ඒක හැම ශ්‍රාවකයාම තරී හිතාගෙන ඉස්සරහට යා යුතුයි. මේ වරදින්නේ ධර්මීය ධර්මයේ තියෙන වචනම අපි සාමාන්‍ය සමාජයේ විවහාරයට අරගෙන තියෙනවා. අරගෙන වෙන අර්ථකථනේවට තියෙන්නේ. දැන් ඒ අර්ථකථන එක්ක සංසන්දනය කරොත් ධර්මයේ විකෘති මේක තමයි ගොඩාක් වෙලාට වෙන්නේ. ඉතින් ඒක විකෘති වුණාට පස්සේ ඒක එක්කෙනා අර්ථකථන වෙනස් කරන්න පටන් ගන්නවා. දැන් අර්ථකථන වෙනස් වීම තුළ විකෘති ධර්මයේ තව තවත් පෝෂණය ලැබෙනවා. එහෙනම් දැන් මෙතන විජානාති ලක්ෂණයෙන් යුක්ත දේ විඥානයයි. විජානාති ජානාති කියන්නේ දැන ගැනීම විශේෂයෙන් දැනගන්න දෙයක් තියෙනවා. ආන්න ඒක ඒ කෘත්‍ය කරන්නේ විඥානය. මොනවද විශේෂයෙන් දැනගන්නේ කියලා සරියුත් හාමුදුරුවෝ විස්තර කරනවා. සුඛ වේදනාව දැනගන්නවා. දුක්ඛ වේදනාව දැනගන්නවා. මේ විඥානයේ ස්වરૂපය. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාව දැනගන්නවා. ඔයිට එහා විඥානයක් ගැන ධර්මයේ කතා කරන්නේ නැහැ. එහෙනම් චක්කු විඥානය කියන එකේ අර්ථය චක්කු විඥාණයෙන් කරන කෘත්‍ය බැලුවොත් ඇහැට රූපයක් පේනකොට ඒ රූපේ වේදනාව වෙන් කිරීමයි. සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද අදුක්ඛම සුඛ වේදනාවද කියලා වෙන්කරන හැකියාව ලැබුණේ විඥාණයට. දැන් විඥාණය කියලා හෙනම් අමුතු දෙයක් නෑ. වේදනාව කියන්නේ සුඛ වේදනාව වෙන්න පුළුවන් දුක්ඛ වේදනාව වෙන්න පුළුවන් අදුක්ඛම සුඛ වේදනාව වෙන්න පුළුවන් මේ වේදනාව චෛතසික ස්වરૂපයක් සිතක් නෙමෙයි සිත තුල හටගත්තේ ධම්මයක් එහෙනම් බලන්න මේ අර්ථය හින්දා දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායાનුපස්සනාව වේදනානුපස්සනාව මෙතන තියෙන්නේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව ආකාර නමයකින්
අදුක්කම සුඛ වේද සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව ස්වરૂප 9කි. මේ මීට වැඩි ස්වરૂප වේදනාවේ නැහැ. ඒක විඤ්ඤාණයට අහු වෙන්න පුළුවන් උපරිම මට්ටම තෙන් පැහැදිලි කරනවා. එහෙනම් දැන් ඔන්න අපිට ඉගෙන ගන්න වෙන්නේ මොකද්ද මේ විඤ්ඤාණය කියලා වෛද්‍යවරු කියන චක්කු විඤ්ඤාණයක් ඉගෙනගෙන නිවන් දකින්න හෝ සංසාර විමුක්තිය හෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න උදව් වෙන්නේ නැහැ කාටවත්. එහෙම නැතුව දැන් භෞතික විද්‍යාඥයෝ කියන විඤ්ඤාණයක් අරගෙනත් වැඩකුත් නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විඤ්ඤාණය කියන්නේ මොකද්ද? වේදනා තු වර්ග තුනෙන් එකක් වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තද එතන තියෙන්නේ විඤ්ඤාණයයි. දැන් චක්කු විඤ්ඤාණය කිව්වම එහෙම එකක්. සෝත විඤ්ඤාණය කියන එක එහෙම එකක්. ගාන විඤ්ඤාණය එහෙම එකක්. දිවහා විඤ්ඤාණය එහෙම එකක්. ඒ වගේම මනෝ විඤ්ඤාණය එහෙම එකක්. දැන් මේක කාමාවචර සත්‍යයන්ට වන අපිට මේක ඊට වැඩිය දෙයක් පේන්න පුළුවන්. චක්කු විඤ්ඤාණය කියන්නේ එහෙමනේ වේදනාව වෙන් කරනවා විතරක් නෙවෙයි තව දේවල් කරනවා ඇති. ඒකින් හින්දා ඒ අවබෝධය අපිට ලැබෙන්නේ කොහොමද? ඇහැ ගැන ලෝකේ ඉන්නවා අමුතු අමුතු විශේෂඥයෝ. ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ විස්තර කරන විදිහට තමයි අපි ඇහැ ගැන හිතන්නේ. මේ ඇහැ ගැන නෙමෙයි මේ කියන්නේ චක්කු විඤ්ඤාණය ගැන. ඇහැ නෙමෙයි, ඇහැ කියන්නේ දෙතිස් කුණ පොලින් හැදිච්ච එක. නිවන් දකින්න වැදගත් වෙන්නේ චක්කු විඤ්ඤාණය. සංසාර විමුක්තියට උදව් වෙන්නේ හරියට දැනගත යුත්තේ ඇහැ නෙමෙයි චක්කු විඤ්ඤාණය. ඒ වගේම සංසාර විමුක්තියට වැදගත් වෙන්නේ දෙතිස් කුණ පොලින් හැදිච්ච කන නෙමෙයි. සෝත විඤ්ඤාණ. දැන් දෙතිස් කුණ පොලින් හැදිච්ච කණ ගැන ඉස්පැසලි සිටියා කියලා නිවනට උදව් වෙලා නැහැ. ඒක එහෙම එකක් නෑ. මොකද දෙතිස් කුණ පොලින් හැදිච්ච ඇහැ කන නාසය දිවකය කියන මේ පංච ඉන්ද්‍රියට ඉස්පැසලිස්ලා ඉන්නේ මනුස්සත්වයේ විතරයි. දිබ්බ සෝතෝල ඉස්පැසලිස් කෙනෙක් චැනල් කරන්න බෑ. දිබ්බ චක්කුවල ඉස්පැසලිස්ලා නෑ. එහෙනම් මේ විශේෂඥ දැනුමක් තියෙන්නේ කාටද? දෙතිස් කුණප එක ගනුදෙනු කරන මිනිස්සු එක්කයි. තිරිසන්ු එක්කයි. දැන් මලපරිය තියෙකුට පේන විදිහ අක්ෂි විශේෂඥයෙකුට විග්‍රහ කරන්න බෑ. මොකද එයාගේ ශාස්ත්‍රයේ නෑ ඒක. නමුත් බල්ලෙකුට පේන විදිහට විග්‍රහ කරන්න පුළුවන්. නියෝගෙන හිතන්න ඕනේ. මොකද තමම යන්නේ නිවන් දකින්න යන මාර්ගයේ යන්නේ පස්සෙන් යන්නේ වෙන කවුරු හරි. ධර්මයේ පස්සේ නෙමෙයි යන්නේ. ධර්මය අනුව නෙමෙයි යන්නේ. වෙන අයගේ උපදෙස් තමයි ලොකු වෙන්නේ. ඒකට එහෙම බෑ. දැන් මේ අපි විඤ්ඤාණය කියන එක දැන් මිනිස්යන්ටත් තියෙනවා. දැන් චක්කු විඤ්ඤාණය මිනිස්යන්ටත් තියෙනවා, බල්ලටත් තියෙනවා, හරකටත් තියෙනවා, තිරිසන සත්තුන්ටත් තියෙනවා, ඇස් තියෙන සත්තුන්ට තියෙනවා. එතකොට ඒ සතත් බල්ලත් කරන්නේ දැකපු දේ මොනවද වෙන් කරන්නේ? සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. ඒ වගේම දැන් දෙවියන්ටත් තියෙනවා. හැබැයි මස්සට ලියෝලින් හැදිච්ච ඇහැක් නෙමෙයි තියෙන්නේ. ඒකට කියනවා දිබ්බ චක්කු. ඒතකොට දිබ්බ චක්කු කියන තැනක් තියෙන්නේ චක්කු විඤ්ඤාණය. ඒ විඤ්ඤාණයෙන් වෙන් කරන්නේ මොකක්ද? ඒ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. දැන් දිබ්බ චක්කු වලට එහා යනකොට දිබ්බ චක්කුත් පවතින්නේ පංච නීවරණ වලට යටත්. දිබ්බ සෝත පවතින්නේ පංච නීවරණ වලට යටත්. නීවරණ කියන්නේ ධම්ම. දෙතිස් කුණක එක්ක ගනුදෙනුවක් නෙමෙයි නීවරණ වල තියෙන්නේ. සිත තුල හටගන්නේ ධම්ම ටික. එහෙනම්
ඇහැ බල්ලෙක් ගත්තා, බල්ලගේ පෙනීම සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්කම සුඛ වේදනාව රඳා පවතින්නේ නීවරණ වලට සාපේක්ෂවයි. පංච නීවරණ එක්ක ගනුදෙනු කරනවා. මිනිසුන්ටත් පේන හැම දෙයකම සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්කම සුඛ වේදනාව බලපාන්නේ ඒ පුද්ගලයා තුල හටගන්නේ නීවරණ වලට අදාළවයි. බල්ලට හැබැයි නීවරණ යටපත් කිරීමට හැකියාවක් නැහැ. මිනිසයා ඊට වැඩිය උසස් කියන්නේ පංච නීවරණ යටපත් කරන්න පුළුවන්. පංච නීවරණ යටපත් කරපුවම මිනිස්සයෝ කාම ලෝකයේ තියෙන අරමුණු, පේන අරමුණු වල විඥාණයට ගෝචර වෙන්නේ, ඒ කියන්නේ වේදනාවෙන් පංච නීවරණ යටපත් වෙලා හුඟක් පුරුදු වුණොත් වේදනාවෙන් තියෙන්නේ සුඛ වේදනාව අතුරු දහම් වෙලා දුක්ඛ වේදනාව අතුරු දහම් වෙනවා. මම මේ මුලින් වෙන එකක් නෙවෙයි කියන්නේ. ඉහළට පුහුණු කිරීමෙන් නීවරණ යටපත් කරලා දීර්ඝ පුහුණුවකින් ලැබෙන අවසාන ඵලය. පේන දේ තුල අදුක්කම සුඛ වේදනාව විතරක් ඉතුරු කරනවා. එතකොට විඥානීය කෘත්‍යය එකක් වෙනවා. එහෙමනම් පේන දේ තුල, ඇහෙන දේ තුල, ඒ වගේ අදුක්කම සුඛ වේදනාව විතරක් ලැබෙනවා. හැබැයි මතක් වෙන දේ තුල අදුක්කම සුඛ වේදනාව විතරක් ලැබෙන මානසික තත්ත්වයක් තියද, ඒ මානසික තත්ත්වය කාමාවචර නෙමෙයි රූපාවචර. ඒකට තමයි ධර්මයේ කියන්නේ රූපාවචර හතරවෙනි ධ්‍යානෙ. හඳුන්වන්නේ උපේක්ඛා ඒකග්ගතා සහිත හතරවෙනි ධ්‍යානෙ. දැන් අපි හිතමු මේ වෙන්කිරීමක් කරන එක විඥානයයි. විඥානාති කියන්නේ දැනගන්නවා, විශේෂයෙන් දැනගන්නවා. මොනවද දැනගන්නේ? වේදනාව වෙන් කරන්නේ. එතකොට ඉහළ ඉහළ මනුස්සත්වයේ මේ සංසාරයේ හොඳ සංසාරයක්, හොඳම සත්‍යය, සංසාරයේ හොඳ සත්‍යය, බුදුහාමුදුරුවෝ සංසාරයේ හොඳ සත්‍යය කියලා જાතියක් අර්ථ දක්වන්නේ නැහැ. සංසාරයේ දුකයි කියලායි ධර්මයේ පෙන්වන්නේ. නමුත් සංසාර දුක සැඟවෙච්ච සත්වයේ ඉන්නවා. දැන් එහෙමනම් දැන් ධානයක වාසය කරනවා කියන්නේ මොකද්ද? මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණක අනික් ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙන්නේ නැහැ. එතකොට මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණක උපේක්ඛා වේදනාව විතර අර මනෝ නිමිත්තෙන් හටගන්න තත්ත්වයට පුහුණුවක් ලබා ගැනීමයි. මේක ප්‍රතිඵලයක් විදිහට ඒ සත්‍යයන් සංසාරයෙන් චුත වුණා. මිනිසෙක් විදිහට ඉඳලා මැරෙලා ගියාම බ්‍රහ්මත්වයටපත් වෙනවා. එතකොට එයාගේ මනෝ විඥානය තියෙනවා. මනෝ විඥානයෙන් වෙන් කරන්නේ මොකද්ද? අදුක්කම සුඛ වේදනාව විතරයි. ඒකින්ද ආයුෂ අවුරුදු කෝටි ප්‍රකෝටි ගන්න. දැන් අපිට වෙලා තියෙනවා, අපිට වෙලා තියෙන්නේ මොහොතක් ගානේ හිතන්න බැරි අඩු කාලයකදී ඇහෙන් එක්ක සුඛ වේදනාව, එක්ක දුක්ඛ වේදනාව, එක්ක අදුක්කම සුඛ වේදනාව වෙන් කරන්න වෙයි. ඒ වගේම ඊගාට කණේ, නාසයෙන්, දැන් මේ දිවෙන්, කයෙන්, මනසෙන් ඔය හයෙම්, උපතේන්ද්‍රිය හයෙම්ම වේදනාව වෙන් කරන එකට තමයි විඥාණය කියලා ධර්මයේ කියන්නේ. එහෙනම් විඥානයේ අවසානයේදී හැබැලුවම මේ පරිඋත්ථානගුරු දෙන උත්තරය තුළ තියෙන්නේ අපිට නම් වෙන කෘත්‍යය පේන්න පුළුවන් මිනිස්සුවේ හින්දා. නමුත් දැන් බ්‍රහ්මත්වයේ නීවරණ යටපත් වූ මනසක වගේ මනසක් ගත්තොත්, දියුණු මනසක් ගත්තොත් ඒ මනසක වෙන් කරන දේ වේදනාව විතරයි. මේ පිළිබඳ දැනුමක් තමයි මේ ශ්‍රාවකයාට පරිඋත්ථානගුරු දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි සත්‍ය. එහෙම නැතුව එක එක ස්පෙෂලිස්ට් කියන කතාව මෙතෙන්ට අදාළ නැහැ විඥානෙට. දැන් මම ඉස්සෙල්ලා කිව්වා
දැන් මිනිසෙක් වුණොත් මේ මිනිසයාට දැන් චක්කු විඥානි මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන නිත්‍ය දෙයක් නෙවෙයි. ඒ මිනිසයාගේ ක්‍රියාකාරී අනිකුත් ධම්ම මත රඳා පවතින දෙයක්. මේකට විශේෂයෙන් බලපාන ධම්ම තමයි නීවරණ ධම්ම. පංච නීවරණ. එතකොට දැන් ඒක නිසාවෙන් අපිට වුණත් දැන් අලුත් ඇඳුමක් දකින්නකොට සුඛ වේදනාව. ඒ ඇඳුම දිරලා පරණ වෙලා ඉරිලා කැත වෙලා තියෙනකොට ඒ ඇඳුමම දකින්නකොට දුක් වේදනාව. එහෙනම් අලුත් ඇඳුමට සුඛ වේදනාවක් බවට හරවන්න වේදනාව වෙනස් කරවන්න උදව් වුණේ නීවරණයි. පරණ ඇඳුමට දිරච්ඤ ඇඳුමට දුක් වේදනාවක් වෙන්කරන්න ඒ උදව් වුණේ නීවරණයි. එහෙනම් නීවරණ නැති තැන මෙතන ගැටලුවක් තියෙනවා. වේදනාව අදුක්කම සුඛ වේදනාව බවට හැරෙන ගතිය වැඩි. දැන් මේ වගේ නිකන් තර්කයෙන් ඉගෙන ගන්න තර්කානුකූලව තීරුම් අරගත්තොත් අවසානයට යන්නේ ඇඳුම් නැතුව ඉන්න පුළුවන් මිනිස්සේ බීවෙනේ. ඒක සත්‍ය කරා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. දැන් නිගණ්ඨනාථ පුත්ත වගේ ආගමික නායකයෝ ඇති කරේ මේවා ගැන අධ්‍යයනය කරලා මේවා මේ භෞතික වස්තුන් හින්දා මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව මාරු වෙනවා නීවරණ හින්දා. එහෙමනම් භෞතික වස්තුව පරිහරණයෙන් අහකිරීම තුළ මෝක්ෂයට ළඟා වෙනවා කියන වැරදි දැක්ම ඒගොල්ලෝ ළඟ තිබුණා. ඒක හින්දා දැන් නිගණ්ඨ ආගම ජෛන ආගම බිහි වෙනකොට මේ ඇඳුම් පැළඳුම් පවා මේ විඥාණය අපි නොමග යවන ස්වરૂපයක් වෙනවා. ඒකම මෙතෙන්දි මතක් කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ විඥාණය ගැන කියනකොට තව දීපු වචන තියෙනවා. මම මේක මතක් කරලා දෙන්නේ විඥාණයේ මායාව. මයෝ පරමාණුක විඥාන. උපමාවක් විදිහට විඥාණය ගත්තොත් මායාව. බලන්න මේ වෙන් කිරීම මායාවක්. ඒ කියන්නේ දැන් තරියුත්තාමුදුරුවෝ පෙන්නනවා විඥාණය කියන්නේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි වෙන් කිරීමයි. වෙන් කරලා දැන ගැනීමයි. විඥානාතිය කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. මොනවද විශේෂයෙන් දැනගන්නේ? ඒ අරමුණු තුළ තියෙන සුඛ වේදනාව වෙන් කරගන්නවා, දුක්ඛ වේදනාව වෙන් කරගන්නවා, අදුක්කම සුඛ වේදනාව වෙන් කරගන්නවා. දැන් බුදුහාමුදුරුවයි පොදුවේ දේශනා කරන්නේ විඥානේ මායාවක්. එහෙනම් වෙන් කිරීම මායාවක්. චක්කු විඥානේ මායාවක්. සෝත විඥානේ මායාවක්. දිවහා විඥානේ මායාවක්. ගාන විඥානේ මායාවක්. ඒ වගේම කාය විඥානේ මායාවක්, මනෝ විඥානේ මායාවක්. ආගම් හා අධ්‍යාත්මික ගුරුකුල තියෙනවා. දැන් ආලාර කාලාම වුණත් පිළි අර ගන්නවා චක්කු විඥානේ මායාව. සෝත විඥානේ මායාව. ගාන විඥානේ මායාව. ඒ වගේම ජීවහා විඥානේ මායාව. කාය විඥානේ මායාව. මේ මායා තුනක් කරගෙන තමයි රූපාවචර මේ මායාවල් පහක් කරගෙන පංච ඉන්ද්‍රිය මායාවල් පහක් කරගෙන තමයි රූපාවචර ධානලාභියෙක් වෙන්නේ. හැබැයි මනෝ විඥානේ මායාවක් නෙවෙයි. කවුද බුදුහාඳුරු නෙවෙයි පැහැදිලි කරන්නේ? ආලාර කාලාම වගේ ඒ අධ්‍යාත්මික ගුරුව. දැන් පංචේන්ද්‍රියේ මායාව ඉවත් වෙච්ච තැන ඉතුරු වෙන මනෝ විඥාණය සත්‍යයයි. මේක තමයි අධ්‍යාත්මික ලෝකයේ ඉහළම පිළිගැනීම. ඒ කියන්නේ ඒ සත්‍යය කියනකොට පංචේන්ද්‍රිය
අක්‍රීය වෙලා පංච ඉන්ද්‍රිය නැතුව නීවරණයට පච්චරගෙන පංච ඉන්ද්‍රිය ගනුදෙනු අඩු කරලා ලබා ගන්නා වූ මනෝවිඤ්ඤාණය මායාවක් නෙමෙයි පරම සත්‍ය ලෙස සලකීමෙන් තමයි රූපාවචර අරූපාවචර ධානලාභින් බිහිවෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මනෝවිඤ්ඤාණය මායාවක්. එහෙමනම් ඇයි එහෙම දේශනා කරන්නේ? මනෝවිඤ්ඤාණයෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා වෙන් කිරීම මායාවයි. ඒක වෙන් කිරීම සිදු වෙන්නේ දිට්ඨියක් අනුවයි මතයක් අනුවයි. දැන් ඔයදී හින්දා එදා සරියුත් හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ මහා ගෝඨික මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලේ ඔය ආභාසය ලබමින් මේ ශාසනයෙන් පැවිදි වෙච්ච හාමුදුරන් වහන්සේලා හිටිය නිසාවෙන් තමයි මේ ප්‍රශ්න මේ විදිහට සාකච්ඡා කරලා ඒ හාමුදුරුවන්ගේ වැරදි අදහස් අහකරන්න කරන සාකච්ඡාව පවත්වන්නේ. ඒක නිසාවෙන් තමන්ගේ මේ කුඩා දෙයක් ගැනම හිතලා නෙවෙයි මේ දේශනාව පවත්වලා තියෙන්නේ. අර අධ්‍යාත්මික ලෝකයේ හිතන්න බැරි විදිහේ පෙරලි සිදුවෙච්ච යුගයක ඒවෑන් වැරදි අදහස් බුදුහාමුදුරුවෝ පෙන්නන සත්‍ය පරම සත්‍යයත් අනිකුත් මේ මනෝවිඤ්ඤාණයෙන් ගේන මායාවත් දෙක විසඳලා දෙන්න යන ගමනක අපි ඉන්නේ මේ පළවෙනි පඩිපෙළේ. මේ පඩිපෙළ දිගයි. ඒ කියන්නේ චූල වේද මහා වේදල සූත්‍රයේ ප්‍රශ්න වැලේ අග තියෙන්නේ ඔය වගේ ගැඹුරු අධ්‍යාත්මික ස්වરૂපය. ඒ ගැඹුරු අධ්‍යාත්මික ස්වરૂපය අපිට අධ්‍යයනය කරන්න වෙන්නේ ශාස්ත්‍රීය මට්ටමේ. ඒකින් ද මේ ගැඹුරු අධ්‍යාත්මික ගැටය විසඳන්න සරියුත් හාමුදුරුවෝයි මහා කොට්ටික හාමුදුරුවෝයි දීපු පඩිපෙළ අපි මුල් පඩියේ ඉඳලා බොහෝම පරිස්සමෙන් කලබල නැතුව ඉස්සරහට යා යුතු ගමනක් වේ. නැත්නම් විඥානයේ මායාව. මේ විඥානය ගැන කතා කරන්න තමයි මේ යන්නේ. මයෝපනංච විඥානං කියන අර්ථය තමයි මේ සූත්‍රයේදී බොහෝ ප්‍රකට කරවන්නේ. ඉතින් දැන් අපි ඒකට ලැහැත්ති පිට යන්න ඕනේ. ඒකට වර්තමානයේ ඉන්න විශේෂඥයන්ගේ දැනුම එක්ක, පොතපතේ දැනුම එක්ක, නවීන විද්‍යාවේ දැනුම එක්ක, ධර්මයේ පටලව ගත්තොත් ඔයගොල්ලන්ට විඥානයේ මායාවෙන් මායාවක් බවටම හැරෙනවා මිස ඔය කරගෙන යන පුහුණුව සාර්ථක වෙන්නේ. මොකද පුහුණුවටත් උදව් වෙන්නේ විඥානය. ඒ විඥානය ඔයගොල්ලන්ගේ වැරදි අර්ථකථන එක්ක මායාවක් බවට හැරෙනවා. ඒ දැන් භාවනාවේ හුඟක් ප්‍රශ්න තියෙනවා විඥානයේ මායාවක් ඉඳලා ඇති වෙන ප්‍රශ්නමයි. භාවනාවල විසඳ ගන්න බැරි ප්‍රශ්න ටික තියෙන්නේ විඥානයේ මායාවක් කියන ගුණේ හින්දම ඇති වෙන ප්‍රශ්න ටිකමයි. එතකොට භාවනාවේ වැරද්දක් හෝ කරන විදිහේ වැරද්දක් කාටවත් නැහැ. බොහෝ විට තියෙන්නේ විඥානේ මායාගතියයි. දැන් අපි බලමු මේ දැන් එක දෙයක් ඉගෙන ගත්තනේ විඥානය කියන්නේ මොකද්ද කියලා අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. විඥානාති විඥානාති කියන ලක්ෂණයේ යුක්ත දේ විඥානය. ඒ කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියන නම ධර්මයේ භාවිතා කරන්නේ. ඒක මොනවාද විශේෂයෙන් දැනගන්නේ? සුඛ වේදනාවෙන් කරන්න දැනගන්නවා, දුක්ඛ වේදනාවෙන් කරන්න දැනගන්නවා, අදුක්ඛම සුඛ වේදනාවෙන් කරන්න දැනගන්නවා. ওই තුන විතරයි. වෙන නැතුව රටේ ලෝකයේ තියෙන දේවල් මෙතන කරන්නේ නැහැ. මිනිසු කියන දේවල් මෙතන කරන්නේ නැහැ විඥානි. තමන් හිතාගෙන ඉන්න 아무ත දෙයක්වත් නැහැ මේකේ. මේක තමයි සරලව චරිත බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් ඊට පස්සේ ඔන්න මහා කොට්ටික මහරහතන් වහන්සේට අවශ්‍ය වෙන්නේ දැන් මේ එදා හිටියේ ශ්‍රාවක සංඝයාටත් ඇති වෙච්ච ලොකු ගැටලුව
නිරාකරණය කරලා දෙන්න, අනාගතයේ සාතනේ ශ්‍රාවකයන්ට ඇති වෙන ප්‍රශ්නත් නිරාකරණය කරනවා. දැන් විඥානය කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරා. ප්‍රඥාව කියන්නේ ඒත් දැනගන්න. ජානාති ජානාති. පජානාති නැත්නම්. ඒසත් බැලු බැල්මට විඥාණයෙන් කරන්නේ දැන ගැනීමක්, ප්‍රඥාවෙන් කරන්නේ දැන ගැනීමක්. හැබැයි ප්‍රඥාව කියලා මෙතන පැහැදිලි කරන්නේ ධර්මයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැන ගැනීම ප්‍රඥාව වෙනවා. ඒ වගේම සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියන වේදනා වර්ග තුනේ වෙන් කිරීමේ හැකියාව විඥාණය වෙනවා. දැන ගැනීමක් තමයි. හැබැයි වේදනාවට ආවේනික වෙලා තිනා විඥාණය. ප්‍රඥාව සත්‍යයට සත්‍ය කරා සංසාරයේ සත්‍ය ස්වરૂපිය ගැන දැන ගැනීමකට බර වෙලා තියෙනවා. දැන් බලන්න හතරවෙනි ප්‍රශ්නේ විසහන්නේ මහකොට්ටික මහරහතන් වහන්සේ සරලව කියනවා නම් මේ එහෙමනම් දැන් විඥානය කියන්නේ දැන ගැනීම, ප්‍රඥාව කියන්නේ දැන ගැනීම. කාර්තෙන් බැලුවම මේ දෙක එකටම ඉන්නවද නැත්නම් වෙන්ව ඉන්නවද? වැඩ කරන ක්‍රමය මේ කෘත්‍යයක් කරනවානේ. දැන් විඥානයේ එක කෘත්‍යයක් කරනවා. සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව හෝ දුක්ඛම සුඛ වේදනාව වෙන් කරලා දැනගන්නවා. මේක තමයි විඥානයේ කෘත්‍යය. ප්‍රඥාව කරන්නේ වේදනාව සම්බන්ධව නැතුව වෙනත් දේවල් භෞතික ලෝකෙ වෙන්න පුළුවන්. ඒ වගේ ලෝකෝත්තර භාවයට ගියොත් ඒ තැනදී ඒ දේවල් දැනගන්නවා. දැන් මෙතන කරන්ට් එක ගියා. එහෙම වුණොත් අපි ෆෝන් එකෙන් විතරක් දේශනාව ආරම්භ කරනවා. දාල කාලේ ඉවර වෙනකොට අපි උත්සාහ ගමු දැනට මේ ටික කරගෙන යන්න. දැන් අර කොට්ටික මහරහතන් වහන්සේ විමසනවා මේ ප්‍රඥාවයි ඒ වගේම විඥානයයි එකට හැසිරෙනවද නැත්නම් වෙන්ව හැසිරෙනවද? එකටම තියෙන එකක්ද නැත්නම් එකට බැඳිලා තියෙනවද වෙන් වෙන්ව තියෙනවද? මේක ගැඹුරු ටිකක්. මොකද විඥානයේ කෘත්‍යය මම මතක් කරා වේදනා තුන වෙන් කිරීම. ප්‍රඥාවේ කෘත්‍යය මොකද්ද? චතුරාර්ය සත්‍යය ගැන දැන ගැනීම. මේ ලෞකික ප්‍රඥාව නෙමෙයි ලෝකෝත්තර ප්‍රඥාව. දැන් එහෙමනම් මේ දෙක එකට තියෙනවද වෙන්වෙන්ව තියෙනවද කියලා මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසුවම සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ තියෙන්නේ මේ දෙක කවදාව එක වෙන් වෙලා නෙමෙයි තියෙන්නේ, එකටමයි තියෙන්නේ. මේ ධර්මතා දෙක විඥානයයි ප්‍රඥාවයි වෙන් වෙලා නෙමෙයි එකට බැඳිලා වැඩ කරන්නේ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. දැන් ඒක ඒ විදිහට උත්තරය දීලා අවසාන වෙනකොට මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසන්නේ එහෙමනම් මේ ප්‍රඥාවයි විඥානයයි කියන දෙකම එකට වැඩ කරනවා නම් එකට වැඩ කරනවා නම් මේ දෙක හඳුනගන්නේ කොහොමද වෙන් කරලා? වෙන් කිරීමක් කරගන්න පුළුවන්. ඒකට උත්තරේ විදිහට සරියුත් හාමුදුරුව දේශනා කරන්නේ මේක කෘත්‍ය අනුව තමයි ඒ හඳුනා ගැනීම සිදු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ කෘත්‍ය මොකද්ද? ඒ කෘත්‍ය විදිහට දැන් ප්‍රඥාවට අපි විශේෂණ පදයක් භාවිතා කරනවා. ප්‍රඥාව වැඩි යුතුයි. ඒ කියන්නේ දැන් ප්‍රඥාව කියන එක එන්නේ වර්ධනය කරන්න කියලා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි පෘථග්ජන පුජ්‍යලයාගේ ප්‍රඥාව ආර්ය කියන ප්‍රඥාව බවට වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩි. ඒ වගේ සතිපට්ඨානයේ වැඩි සතර සතිපට්ඨානයේ වැඩිම තුල
කෘතඥන පුජ්‍යලයාගේ ප්‍රඥාව ආර්ය තත්වයට වැඩිනවා. හැබැයි විඥානයේ වැඩින්නේ නැහැ. දැන් ප්‍රඥාවේ වැඩෙන ගතිය තියෙනවා. වඩන්න පුළුවන් ධර්මයක් විඥානයේ වඩන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. විඥානයේ පිළිසිඳ දැනගත යුතු ධර්මයක්. විඥානය කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රඥාව කියන එක වඩන්න පුළුවන්. ඒ කියන්නේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියන එක වෙන් කිරීම විඥානික කෘත්‍යය නම් මේ විඥානය හැම වෙලෙම වඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. වැඩෙන ධර්මයක් නෙවෙයි. ඒ සත්‍ය භව අවබෝධ කළ යුතු ධර්මයක්. නමුත් ප්‍රඥාව එහෙම නෙවෙයි. එන්නේ එන්නේ බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂා, සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව, මේ ශික්ෂාවලදී මේ ප්‍රඥාව වැඩෙනවා. සීල ශික්ෂාව තුළ ලෞකික ප්‍රඥාව වැඩෙනවා. දුස්සීල මිනිස්යා ළඟට වැඩිය වැඩිච්ච ලෞකික ප්‍රඥාවක් තියෙන සිල්වත් මිනිස්යා ළඟ. සමත භාවනාවෙන් සමාධියක් වඩන, සමාධි පුරුදු කරන භාවනා, සමත භාවනා පුරුදු කරපු මිනිස්යාගේ සිල්වත් පුජ්‍යලයාට වැඩිය වැඩිච්ච ප්‍රඥාවක් තියෙනවා. ඒකත් ලෞකිකයි. ඒ වගේම සතිපට්ඨානේ වඩන ආර්ය ශ්‍රාවකයා තුළ එන්න එන්න තමන්ගේ ප්‍රඥාව වැඩෙනවා. හැබැයි විඥානේ වෙනසක් වෙන්නේ නැහැ. විඥානේ එදා ඉඳලා තිබිච්ච කෘත්‍යෙමයි සංසාරය හැමදාම කරන්නේ වෙන් කිරීම. නමුත් විඥානේ මායාව. මේ මායාව කියන එක නෙමෙයි මෙතෙන්දි පැහැදිලි කරන්න යන්නේ. විඥානේ කෘත්‍යයයි. දැන් මා හිතන්නේ අපිට මේ කතා කරනකොට පස්වෙනි ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නය, පස්වෙනි ප්‍රශ්නේ දක්වා මේ කතා කරේ. ඉදිරි විසන්දිවිච්චේන්ද පොඩි පොඩි වෙනස්කම් වුණාට දැන් අපිට ඊගා පෝයේ දවසේ ඉඳලා කතා කරන්න වෙන්නේ හයවෙනි ප්‍රශ්නේ ඉඳලායි. වේදනාව සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. මේ වේදනාව ඊගා ප්‍රශ්නෙට ගන්නෙ මොකද? විඥානයේ කෘත්‍ය ගැන බලනකොට වේදනාවෙන් කිරීම. එහෙනම් වේදනාව ගැන දැනගැනීමෙන් විඥානයේ කෘත්‍ය තවත් පැහැදිලි වෙන්න ඕන. ඒ වගේම වේදනාව ගැන දැනගැනීමෙන් වේදනානුපස්සනාවේ තියෙන ධර්මකාරණා නැවත පිරිසිදු වීමක් විය යුතුමයි. ඉතින් මා හිතන්නේ මේ පින්වතුන්ට අද දවසේ මේ විදිහට හරි මේ දේශනාව පවත්වන්නට යෙදුණා. මේ ලැබුවා වූ පොයේ දවසේ තමන්ගේ සීල සමාධි ප්‍රඥාවල යෙදී වාසය කරන්න. දැන් සීල් රැකීම තුළ එහෙනම් ලෞකික ප්‍රඥාව එතනින් දියුණු වෙනවා, වැඩෙන එකක් වෙනවා. සමත භාවනාවක් වැඩුවා, මොනෝහරි භාවනාවක් වඩනකොට ඒත් ලෞකික ප්‍රඥාව වැඩෙනවා. විපස්සනා භාවනාවක් තුළ ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙන්න උදව්වක් වෙනවා. ඒක තමයි ප්‍රඥා ශික්ෂාව කියලා දාලා තියෙන එක. නමුත් සමාධි ශික්ෂාව තුළත් ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාව ලෞකිකයි. සීල ශික්ෂාව තුළත් ප්‍රඥාවක් තියෙනවා. ඒකත් ලෞකිකයි. බුදුහාමුදුරු දේශනා කරන ප්‍රඥා ශික්ෂාව තුළ තියෙන ලෞකික ප්‍රඥාවක් ගැන කතාවක් නෙවෙයි. මේ සරියුත් හාමුදුරුව පැහැදිලි කරන චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ තියෙන ප්‍රඥාවයි. එහෙනම් වෙනත් ශාසනවල ප්‍රඥා ශික්ෂාවක් නැහැ කියන්නේ ඒකයි. නමුත් අනිකුත් ශාසන දිහා බැලුවා මේ පින්වතුන්ට වුණත් දැන් හින්දු ආගම වෙන්න පුළුවන්, ජෛන ආගම වෙන්න පුළුවන්, වෙනත් ආගම්වල පැහැදිලි කරන සමාධි ශික්ෂාවක් අන්තර්ගත ආගම්වල පැහැදිලි කරන ධර්ම කරුණු දිහා බැලුවම හිතන්න බැරි ප්‍රඥාවන්තය බිහි වුණා කියලා රැවටෙනවා. ඒක අපේ ධර්මයේ පිළිමද අඩුව. මොකක්ද අඩුව? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රඥාව ගැන නොදන්නකමයි. සමාධි ශික්ෂාව තුළ ප්‍රඥාවක් තියෙනවා. ඒක ලෞකිකයි. බුදුහාමුදුරන්ට වටින්නේ ලෞකික ප්‍රඥාව නෙවෙයි, ලෝකෝත්තර ප්‍රඥාවයි. ඉතින් ඒ ගැන සිහිපත් කරමින් තමන්ගේ ඒ කරගෙන යන භාවනාව අදවසේත් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. අර වෙනදා වගේම දෙකට නෙවෙයි එකට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඒ වෙලාවට නැවත හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.